පස්වන පාඩම ආරම්මන සංග්‍රහය එක කොටස සිතට දැනෙන හසුවන දේවලට හිතින් අල්ලා ගන්නා දේවලට ආරම්මණයයි කියනු ලැබේ රූප ආරම්මණය සද්ද ආරම්මණය ගන්ධ ආරම්මණය රස ආරම්මණය පොට්ටබ්බ ආරම්මණය ධම්ම ආරම්මණය කියා ద్వార అణువ ఆరంభనద హయక్ అత ద్రవ్యాని అత్తావు పహయ రూపారంభణయై అసట పెనెన్నే రూపారంభణే పమనకి పహయ మిస వస్తూన్ అసట పెనెన్నే నోవే సామ దేకమ పహయ అత్తేయ ఎహిత్ ఇతాసియు ఏవాయే పహయ అపే అస్వలట నోపెనే සෝත ඉන්ද්‍රියට හෙවත් කනට දැනෙන දේ සද්දාරම්මන නම් වෙයි. නාසයට දැනෙන හොඳ නරක ගන්ධ ගන්ධාරම්මන නම් වෙයි. දිවට දැනෙන රසය රසාරම්මණය වෙයි. කාය ඉන්ද්‍රියට දැනෙන තද බව මොළොක් බව සිසිල් බව උණුසුම් බව යනාදිය පොට්ටබ්බාරම්මන නමි. රූපාදී අරමුණු පසහැර සිතට දැනෙන සිතට හසුවන සියල්ල ධම්මාරම්මන නම් වෙයි. ප්‍රසාද රූප, සූක්ෂම රූප, චිත්ත, චෛතසික, නිර්වාණ ප්‍රඥප්ති වශයෙන් ධම්මාරම්මණය සයාකාර වෙයි. ඒවා අනාගතයෙහි දත හැකි වනු ඇත. දැනට කොටස් හය නම් වශයෙන් පමණක් මතක තබා ගන්න. අතීත අනාගත වර්තමාන කාල මුක්තය කියා අරමුණු හතර කොටසකි. ඉපිද අපා අභාව ප්‍රාප්ත දෙය අතීතාරම්මන නම් වෙයි. මතු ඇතිවන දේ අනාගතාරම්මන නම් වෙයි. පවත්නා දෙය වර්තමානාරම්මන නම් වෙයි. මේ කාල භේදය ඇතිවීම් නැතිවීම් දෙක ඇත්තා වූ දේවලටය. නිර්වාණ ප්‍රඥප්ති දෙකෙහි ඇතිවීම් නැතිවීම් දෙක නැත. එබැවින් ඒවා තුන් කාලයෙන් එකකටවත් ඇතුළත් නොවෙයි. ඒවාට කාල විමුක්තිය යැයි කියනු ලැබේ. මෙය ගැඹුරු කරුණකි. වැඩිදුරටත් ගුරුන්ගෙන් අසා දැනගන්න. චක්කුද්වාරික සිත් සාසාලියට අරමුණු වන්නේ වර්තමාන රූපාරම්මන පමණකි. අතීත අනාගත රූප චක්කුද්වාරික සිත් වලට අසු නොවේ. එසේම සෝත ගාන ජීවහා කාය ද්වාරවලට අයත් සිත් වලට වර්තමාන ශබ්ද ගන්ධ රස ස්පර්ශ යෝ අරමුණු වෙති. මනෝද්වාරික චිත්තයන්ට වනාහි කාලත්‍රේටම අයත්වන රූපගන්ධ ශබ්ද රස ස්පර්ශ යන ෂඩ් ආලම්භනය හා කාල විමුක්ත වූ නිර්වාණ ප්‍රඥප්ති හූද අරමුණු වෙති. ද්වාර විමුක්ත චිත්තයන්ට වනාහි අතීතාන්තර භවෙහි මරණාසන්න ජවනයන්ට අරමුණ වූ කර්මය කර්ම නිමිත්තය ගති නිමිත්තයයි කියනු ලබන වර්තමාන වූද අතීත වූද ප්‍රඥප්ති වූද ෂඩ් ආලම්භනයෝ අරමුණු වෙති. පස්වන පාඩම දෙවන කොටස. ඉහත දක්වන ලද්දේ ද්වාරයන්ගේ වශයෙන් අනියමින් සිත්වල අරමුණුය. නියම වශයෙන්ම ඒ ඒ සිත්වලට හිමි අරමුණ මතු කියවෙන පරිදි දතියුතු. චක්කු විඤ්ඤාණ දෙක රූපය පමණක් අරමුණු කෙරෙයි. සෝත ගාන ජීවහා කාය විඤ්ඤාණයෝ ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අරමුණු කෙරෙති. මනෝධාතුයයි කියනු ලබන පංචද්වාරා වජ්ජන සම්පටිච්චන සිත් තුන
රූපාදී අරමුණු පස අරමුණු කෙරෙයි. ද්විපංච විඥානය හා මනෝ ධාතුවත් හැර ඉතිරි කාමාවචර විපාකසිත 11ය හසිතෝත්පාදය යනසිත 12න් කාමාවචර ධර්ම අරමුණු කරනු ලැබේ. කාමාවචර ධර්මයයි කියනුයේ කාමසිත සිව් 56ය. ඒවායේ යෙදෙන චෛතසිකයෝය රූප 28ය යන මෞන්ටය. අකුසල සිත් 12ය ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් සිත් 8ය යන මෝහු ලෝකෝත්තර ධර්ම 9ය හැර ඉතිරි සියල්ලම අරමුණු කෙරෙති. ලෝකෝත්තර ධර්ම 9යයි කියනුයේ ලෝකෝත්තර සිත් 8ට හා නිවනටය. ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් 4ය අභිඤ්ඤා භාවයට පැමිණි රූපාවචර පංචම ධ්‍යාන කුසලයේ යන සිත් 5 අරහත් මාර්ගය හා අරහත් ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කෙරෙයි. ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත 4ය අභිඤ්ඤා භාවයට පැමිණි රූපාවචර පංචම ධ්‍යාන ක්‍රියාසිතය මනෝද්වාරා වජ්ජනය යන සිත් 6න් සියල්ලම අරමුණු කරනු ලැබේ. සර්වඥතා ඥානේයයි කියනුයේ ලෞතුරා බුදුවරයන්ට ඇතිවන මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත්වල ඇති ප්‍රඥාවටය. ධ්‍යාන ලැබූ පමණින්ම කෙනෙකුට 이르දි ප්‍රාතිහාර්ය නොකල හැකිය. 이르දි ප්‍රාතිහාර්ය බලය ඇත්තේ රූපාවචල කුසර ක්‍රියා පංචම ධ්‍යාන සිත් 2ට පමණකි. සාමාන්‍ය පංචම ධ්‍යාන සිතටත් ඒ බලය නැත. ඒ බලය ලැබෙන්නට පංචම ධ්‍යාන සිත් තවත් දියුණු කළ යුතුය. එසේ දියුණු කළ පංචම ධ්‍යාන චිත්තයට අභිඤ්ඤා චිත්තයයි කියනු ලැබේ. 이르දි ප්‍රාතිහාර්ය කවරෙකු කළත් සෑම දිනාම එය කරන්නේ අභිඤ්ඤා චිත්තේනි. ලෝකෝත්තර සිත්වලට 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ සමත්කමක් නැත. අරූපාවචර සිත්වල විඤ්ඤාණං චායතන සිත් 3න් ආකාසඤ්ඤං චායතන චිත්තේද නේව සංඥා නාසඤ්ඤායතන චිත්ත 3න් ආකින්චඤ්ඤායතන චිත්තේද අරමුණු කරනු ලැබේ. ආකාසානං චායතන විඤ්ඤාණං චායතන සිත් මහත්ගත බැවින් ඒවා අරමුණු කරන විඤ්ඤාණං චායතන හා නේව සංඥා නාසඤ්ඤායතන සිත් 6ට මහග්ගත ආරම්මනික සිත් යයි කියනු ලැබේ. රූපාවචර සිත් 15ය ආකාසඤ්ඤායතන සිත් 3ය ආකින්චඤ්ඤායතන සිත් 3ය යන මේ සිත් 21න් කසින ආදී ප්‍රඥාප්ති අරමුණු කරනු ලැබේ. ලෝකෝත්තර සිත්වලින් නිර්වාණය අරමුණු කරනු ලැබේ. කාමාවචර ධර්ම අරමුණු කරන සිත් 25කි. මහග්ගත ධර්ම අරමුණු කරන සිත් 6කි. ප්‍රඥාප්තිය අරමුණු කරන සිත් 120කි. නිවන අරමුණු කරන සිත් 8කි. ලෝකෝත්තර ධර්ම හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් 20කි. අරහත් මාර්ගය හා ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් 5කි. සියල්ලම අරමුණු කරන සිත් 6කි. ප්‍රශ්න. අරමුණ යනු කුමක්ද? අරමුණු කීයක් තිබේද? ඇසට පෙනෙන නොපෙනෙන අරමුණු කවරහුද? කාලාත්‍රයට අයත් නැති අරමුණු කවරහුද? ධම්මාරම්මණය කී ආකාරද? චක්කුද්වාරික සිත්වල අරමුණු කුමක්ද? මනෝද්වාරික සිත්වල අරමුණු කවරහුද?
චක්කුද්වාරික සෙත්වලට අරමුණු වන්නේ කිනම් කාලයකට අයත්දේද? කාල විමුක්ත ධර්ම අරමුණු වන්නේ කිනම් ද්වාර සෙත්වලටද? කාමාවචර ධර්ම පහක් අරමුණු කරන සිත් කවරහුද? සියල්ලම අරමුණු කරන සිත් කවරහුද? හයවන පාඩම වස්තු සංග්‍රහය. සත්ව ශරීරවල පිහිටි සිත් උපදිනා ස්ථානවලට මේ ධර්මෙහි වස්තු යන නාමය විවහාර කරනු ලැබේ. චක්කු වස්තුවය, ශෝත වස්තුවය, ගාන වස්තුවය, ජීවා වස්තුවය, කාය වස්තුවය, හෘදය වස්තුවය කියා වස්තු හෙවත් සිත් උපදිනා ස්ථාන හයකි. චක්කු වස්තුවේ යන ద్వාර සංග්‍රහයෙහි චක්කු ద్వාරයයි කියවුණු චක්කු ප්‍රසාදේය. සෝත ගාන ජීවහ කාය වස්තුහුද ඒ ප්‍රසාද රූපයෝමය. වස්තුන්ගෙන් විශේෂ දෙය හෘදය වස්තුවය. ඒවනාහි හෘද කෝෂෙහි පිහිටි අඩපතක් පමණ ලේ ආශ්‍රය කරගෙන පවත්නා වූ එක්තරා සූක්ෂම ධාතුවකි. එය ඇසට නොපෙනෙන, අතට අසු නොවන ඉතා සියුම් දෙයකි. මලවුන්ගේ හෘද කෝෂෙහි එය නැත. එය වෛද්‍ය ශාස්ත්‍රයට හසු වන දෙයක්ද නොවේ. එයට වස්තු රූපේ යන නාමයද විවහාර වෙයි. හෘදය කෝෂයේ ලේය ඉන් පිටතට ගලා යනමුත් සිත් ඇතිවීමට ආධාර වන ඒ වස්තු රූපය හෘද කෝෂයෙන් පිටවී යන ලේය හා එක් වී පිටවී නොයයි. සිත්වලින් බොහෝවක්ම උපදින්නේ හෘදය වස්තුවෙහිය. කාමලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්වයන්ට වස්තු හයම ඇත්තේය. රූපලෝකයේ බ්‍රහ්මයන්ට ගාන ජීවහා කාය වස්තු නැත්තේය. අරූපී සත්වයන්ට එක වස්තුවකොදු නැත්තේය. රූපලෝකයේ ගාන ජීවහා කාය වස්තුන් නැතේයි කීමෙන් රූපාවචර බ්‍රහ්මයන්ට නාසය දිවහා කය නැතැයියි නොගතයුතිය. ඕනට නැත්තේ සිත්වල නිශ්්‍රයවන ගාන ජිවහා කාය ප්‍රසාධයන්ය. බුද්ධ දර්ශන ධර්ම ශ්‍රවනාදී විසුද්ධියට උපකාරවන කරුණුවලට චක්කු වස්තුව හා සෝත වස්තුව ප්‍රයෝජනය. ගානාදී වස්තු තුනෙන් කාම රසාස්වාදයට මිස අනිකකට ප්‍රයෝජන නැත. කාම විරාග භාවනා කුසල බලයෙන් උපන් බ්‍රහ්මයන්ට ගානාදී වස්තු තුන ඇති නොවේයි. බුද්ධ දර්ශන ධර්ම ශ්‍රවණාදිය පිණිස චක්කු සෝත වස්තු දෙක ඇති වෙයි. වස්තුවක් ඇසුරු කරම උපදනා සිත්‍ය, වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදනා සිත්‍ය, වස්තුවක් ඇසුරු නොකරම උපදිනා සිත්‍ය කියා සිත් තුන් කොටසක් ඇත. චක්කු විඥාන දෙක චක්කු වස්තුව ඇසුරු කොටම උපදී. සෝත ගාන ජීවහා කාය යන විඥානයෝද ඒ වස්තුන් ඇසුරු කරම උපදී. පංච ద్వාරා වජ්ජනය සම්පටිච්ඡන දෙකය සම්තිරණ තුනය මහා විපාක අටය ද්වේෂ මූල දෙසිතය සෝවාන් මාර්ග චitteය හසිතූත්පාදය රූපාවචර සිත් 15 යන සිත් 33 හෘදය වස්තුව ඇසුරු කොටම උපදී. කාමාවචර කුසල් සිත් 8, අරූප කුසල් සිත් 4,
ලෝභ මූල සිත් 8 මෝහ මූල සිත් 2 මනෝ ద్వාරා වජ්ජනීය මහා ක්‍රියා 8 අරූප ක්‍රියා 4 ප්‍රථම මාර්ගයේ හැර ලෝකෝත්තර සිත් 7 යන සිත් 42 කාම රූප ලෝක දෙකෙහි උපදින ආකාරෙහි හෘදය වස්තු රූපේ අසුරු කොටත් අරූප ලෝකෙහි උපදින ආකාරෙහි වස්තුවක් අසුරු නොකොටත් උපදී අරූප විපාක හතර වස්තුවක් අසුරු නොකොටම උපදී හයවන පාඩම දෙවන කොටස වස්තුවක් අසුරු කොටම උපදින ආසිත 43 කි වස්තුවක් අසුරු කොටත් නොකොටත් උපදින ආසිත 42 කි වස්තුවක් අසුරු නොකොටම උපදින ආසිත 4 කි 43 ක් සිත් වස්තුවක් අසුරු කොටම උපදින්නේ ඒ සිත් අරූප ලෝකෙහි නූපදිනා බැවිනි ඒ සිත් අතුරින් ද්විපංච විඥාන පංච ద్వාරා වජ්ජන සම්පටිච්ඡන සම්තිරණ මහා විපාකයන් අරූප ලෝකෙහි නූපදින්නේ ඒවා උපදිනා ద్వාරහා ඒ සිත් වලින් සිදු කරන කෘත්‍යයන් එහි නැති බැවිනි ද්වේෂ මූල සිත් එහි නූපදනේ ධානලාභීන් කෙරෙහි ඒ සිත් නූපදිනා බැවිනි හසිතෝත්පාද චිත්තය එහි නැත්තේ අරූප සත්වයන්ගේ සිනාවක් නැති බැවිනි සෝවාන් මාර්ග චිත්තය එහි නූපදනේ කන් නැත්තා වූ අරූපී සත්වයන්ට අනුන්ගෙන් දහම ඇසිය නොහෙන හේිනි ලෞතුරා බුදුවරයන්ටත් පසේ බුදුවරයන්ටත් මිස සෙස්සන්ට අනුන්ගෙන් දහම් ඇසීමක් නොකොට ස්වශක්තියෙන් සෝවාන් මාර්ගයේ ඉපවිය නොහැකිය අරූප ලෝකේහි බුදු පසේ බුදුවරයෝ නූපදීති අරූපී සත්වයන්ට අනුන්ගෙන් යමක් අසා ගැනීමට ක්‍රමයක් නැත සෝවාන් වූ තනත්තාට අනුන්ගේ උපකාරයක් නැතිව ඉතිරි මගපලවලට පැමිණිය හැක සමහර විට කාම රූප ලෝකවලදී සෝවාන් වූවෝ අරූප ලෝකේ උපදිති ඔහු එහිදීම සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ග ඵලවලට පැමිණ පිරිණිවෙති ප්‍රශ්න වස්තු යයි කියනුවේ කොමකටද වස්තු කොතෙක්ද චක්කු වස්තුව කියනුවේ කොමකටද හෘදය වස්තුවය කියනුවේ කොමකටද කාම රූප අරූප ලෝක තුනේ ඇති නැති වස්තු කවරහුද ඇතැම් වස්තුන් රූප ලෝකෙහි නැත්තේ කුමක් නිසාද වස්තුවක් ඇසුරු කරම උපදිනා සිත් කවරහුද වස්තුවක් කිසි කලක ඇසුරු නොකරන සිත් කවරහුද ද්වේෂ මූල සිත් අරූප ලෝකේ නැත්තේ කුමක් නිසාද සෝවාන් මාර්ගය අරූප ලෝකේ නොලබෙන්නේ කුමක් නිසාද මෙතෙකින් තෘතීය පකීර්ණක පරිච්ඡේදය නිමිති